රුපියල් 2500ක මාසික අතිරික දීමනක් ලබා දීමටත් මම යෝජනා කරනවා. ඉතා ඉක්මනින් සහන සැරසිතු ආහාර සුරක්ෂතාවයක් නොමැති පවුල් 61000ක් පමණ සිටින බවට දැනට වාර්තා වී තිබෙනවා. 2022 වසරේ ඉදිරි මාස 4 සඳහා එවැනි එක් පවුලකට මාසිකට රුපියල් 10000ක් බැගින් ලබා දීමට මා කටයුතු කරනවා. ඉහත කී සියලු වැඩසටහන් මාස 4ක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 46600ක මුදලක් මා වෙන් කරනවා. මෑත කාලීන භූමි තෙල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියුතු කුඩා ධීවර යාත්‍රා හිමියන් සඳහා විදුලි බල පහසුකම් නොමැති වතුකර ප්‍රදේශයේ ජනතාවට දුෂ්කරතාවය නැති වී තිබෙනවා. මේ අයට සහනාධාර ලබා දීමට මම කටයුතු කරනවා. වර්තමාන ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන් 133ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව පවතින ආර්ථික තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයන් මිලියන 3.2ක් පමණ සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාවය මත මා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු ඉදිරිපත්කම් ළඟ පරිපූර්ණක ඇස්තමේන්තුව මගින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා. අපි වෙන් කරලා තියෙන මුදල් වලින් තවත් කොටසක් ඉතුරු කරලා තියෙනවා. හදිසියේ තියෙන උමනා වෙනුවෙන් මේ මුදල් ලබලා දෙන්න විශේෂයෙන්ම. මේ යටතේ දැනට සමුදි සහනාධාර ලබන පවුල් ආසන්න වශයෙන් මිලියන 1.7ක් පමණ සඳහා මාසික සමුදි සහනාධාරයේ රුපියල් 7500ක් අතර ප්‍රමාණයකින් වැඩි කර ලබා දෙනවා. එයට අමතරව මෙතෙක් සමුදියේ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේකම්වල සිටින පවුල් 107,26,000ක් පමණ සඳහා මාසයකට රුපියල් 5000ක තාවකාලික දීමාන ලබා දීමට කටයුතු කරා. එමෙන්ම මේවන විට වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගීන් ආධාර ලැබෙන පුද්ගලයන් වෙත ගෙවනු ලබන දීමනාව මාසයකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩි කර ගෙවීමට කටයුතු කළා. තවද මෙම ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේකම්වල සිටින පුද්ගලයන් සඳහා මාසයකට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබා දීමටත් කටයුතු කළා. මේ සහනවලට අමතරව මෙම ව්‍යාකෘති යටතේ 2022 2023 මහකන්නේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීම සඳහා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 110ක් රුපියල් බිලියන 40ක් පමණ වෙන් කර තිබෙනවා. දැනටමත් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ මගින් ඉදිරි මහ කන්නේදී වී ගොවීන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙනු අතර එමගින් සහල් පාරිභෝගිකයන් සඳහා සාධාරණ මිලකට සහල් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මම බලාපොරොත්තු වෙන්නේ පෝර මිල මහ කන්නේ වෙනකොට අඩු වෙන්න. ඒ වගේම මෙම ණය ආධාර මගින් වත්මන් විදේශ විනිමය හිඟතාවය නිසා රට තුළ උද්ගත වී තිබෙන ගෘහස්ත ගෑස් හිඟතාවය මගහරවා ගැනීමට කඩිනම්